බොහෝ දෙනෙක්ට අහල පුරුදු රෝගී තත්ත්වයක් තමයි ඇදුම. එමත් නැත්නම් හතිය කියලා කියන්නේ. ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගාබාධයක් වන මේ හතිය කුඩා දරුවන්ට පවා වැළඳෙන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු හතිය හැදෙන්නේ කොහොමද, හතියට විසඳුම් මොනවද කියලා. මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. හතිය, ඇදුම, පීස් එක මේ සියලු නම් එකම රෝගී තත්ත්වයකට කියන නම්. ඒ වගේම මේ සියල්ල අපි පොදුවේ දකින රෝගී තත්ත්වයන්. දරුවෙක උපදුන ගමන්මත් මේ රෝග තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම මාස 6න් පසුව දරුවන්ට මේ රෝගී තත්ත්වය වැඩිපුර හැදෙන්න පුළුවන්. වීස් එක කියන්නේ හුස්ම පිට කිරීමේ අපහසුව. පෙනහළු තුල ඇති ගර්තවල එකතු ශ්‍රාවයන් පිටතට පැමිණීමේ නොහැකියාව නිසා අපි ගන්න හුස්ම නැවත පිට කරන්න අපහසු වෙනවා. එහිදී අපේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. අපි බලමු හතිය හැදෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවද කියලා. දෙමෝපියන්ට හතිය තියෙනවා නම් ජානමය තත්ත්වයන් නිසා දරුවන්ටත් ඒ හැදෙන්න පුළුවන්. ඔබ ජීවත් වන අවට පරිසරය දූවිලි ස්වභාවයක් සහිත පරිසරයක් නම් ඒ නිසාත් හතිය හැදෙන්න පුළුවන්. ඒ වගේම දූවිලි වල ඉන්න මයිටාවන් නිසාත් මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පූසු බල්ල වැනි සතුන්ගේ ලොම් සහ කැරපොත්තන් නිසාත් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් හතිය හැදෙන්න පුළුවන්. ඊට අමතරව සීතල දේශගුණය නිසාත් මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම පෙනහළු තුල වෛරස් සහ බැක්ටීරියා ආසාදනයක් ඇති වුණොත් එමගින්ද හතිය හැදෙන්න පුළුවන්. ගෙදර වැඩිහිටි පිරිමියෙක් නිතර දුම්පානය කරනවා නම් දරුවන්ටද ළමා හතිය ඇතිවීමේ අවදානමක් දුම්පානය තුලින් ඇති වෙනවා. අපි ඊළඟට බලමු හතිය හඳුනාගැනීමේ රෝග ලක්ෂණ මොනවද කියලා. සමහර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමේදී ඇතිවන හුස්ම ගැනීමේ හා පිටකිරීමේදී සිදුවන අපහසුතාවය හතිය නිසා ඇතිවන්නට පුළුවන්. කන්දක් නැගීමේදී හා පඩිපෙලක් නැගීමේදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතනම් එයද හතිය නිසා ඇතිවන්නට පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන් වාඩි වෙලා නිදාගෙන ඉන්නකොටත් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා. හතිය නැත්නම් ඇදුම රෝගය උත්සන්න වුණාම පුද්ගලයෙකුගේ ශරීරය නිල් පැහැයට හැරෙනවා. එම වෙන්නේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම නිසා. එම තත්ත්වය අපිට පුද්ගලයෙකුගේ ඇස් දෙකෙන්, දිවෙන් හා ඇඟිලි වලින් දකින්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවෙකුට ඇදුම තත්ත්වයක් ඇති බව ආහාර ගැනීමේ අපහසුතාවයකින්, වේගෙන් හුස්ම ගැනීම හා සාමාන්‍ය තත්වයකට වඩා වේගෙන් නාස්පුඩු චලනය වීම යන ක්‍රියාවන් මගින් පෙන්නුම් කරනවා. අපි දැන් බලමු හතිය, ඇදුම, එහෙමත් නැත්නම් වීස් එක කියන රෝග තත්වයට තියෙන ප්‍රතිකාර මොනවද කියලා. මේ සඳහා සිරප්, බෙහෙත් පෙති, ඉන්හෙලර් සහ නෙබියුලයිසේෂන් යන ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. ඉන්හෙලර් ගැන කතා කළාම ඉන්හෙලර් වර්ග කිහිපයක්ම මේ රෝග තත්ත්වය සඳහා භාවිත කරනු ලබනවා. සල්බියුටමෝල් ඉන්හෙලර් සරල ප්‍රතිකාර ක්‍රමයක් ලෙසත්, ස්ටීරොයිඩ ඉන්හෙලර් රෝගය වළක්වා ගැනීම සඳහා දීර්ඝ ප්‍රතිකාර සඳහාත් භාවිත කරනවා. අප මේ සඳහන් කළ ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. එම නිසා ඔබට එවැනි රෝග තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්. තවත් දෙයක් තමයි හතිය පාලනය කරගන්න අවශ්‍ය නම් අප ගන්නා ආහාර පුරුදු පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. ශීතකල ආහාර සහ සීතල වතුර පානය කිරීමත් ඔබ ඇදුම රෝගියෙක් නම් හෝ රෝග ලක්ෂණ සුළුවට හෝ පවතින අයෙක් නම් ඔබට එය අහිතකර වෙනවා. ඒ වගේම සමහර ආහාර වර්ග ගත් විට ඇතිවන අසාත්මිකතාවයක් ලෙසත් හතිය හැදෙන්න පුළුවන්. ඔබට ඇදුම රෝගයට අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත්, අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ ලබා ගැනීමත්, ඉන්හෙලර් භාවිතයේදී අදාළ ටෙක්නික් එකට එය නිවැරදිව භාවිත කිරීමත් මගින් හතිය, ඇදුම, එහෙමත් නැත්නම් වීස් එක පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ දැනුමට තවත් වටිනා තොරතුරු රැසක් රැගෙන හමු වෙනකන් ඔබට ජය.